ඔයලගේ ගෙදරට කවුරු හරි ආවහම අමුත් එක් හරි නෑදෑයෙක් හරි යාළුවෙක් හරි ඔයාලා මොකද්ද කරන්නේ? ඔයාලා හරි කැමති තේකක් හදලා දෙන්න අඩුම ගානේ. තේකක් බිස්කට් එකක් කෙසෙල් ගෙඩියක් ටී එකක් කිරි තේකක් එක්කෝ ලෙමන් ජූස් එකක් මොනවා හරි හදලා දෙන්න කැමති වෙන වෙලාව ආපු ගමන් සංග්‍රහ කරනවා. ඒක තමයි අපේ සිරිත. එතකොට ඔය ගෙදර ඉන්න පොෂ් නොවන කෙනෙක් පොෂ් කෙල්ලෙක් තමයි ඔක හදලා දෙන්නේ. ඈ පොෂ් ගෘහණියක් කියන්නේ ඇයි මම පොෂ් කියලා කියන්නේ? හැම නෝන කෙනෙක්ම හැම ගෘහණියක්ම හැම කෙල්ලෙක්ම ලස්සනට ඇඳලා පැඳලා පාරේ යන්න කැමති, ලස්සනට ඔලුව පෙරලා ඉන්න, ෆැෂන් ෆලෝ අනුගමනය කරන, හොඳට අඳිනවා, පළඳිනවා, සෙන්ට් ගානවා. මොකටද මේ අනුන්ගේ සිත් ගන්නනේ? අනුන්ගේ සිත් ගන්න. එයා කැමති, යා ඔයා ලස්සනයි කියනට කැමති, ඔයාගේ තේක හරි රසයි කියනට කැමති, ඔයා ෂෝක් කියනට කැමති, ඔයා සුදුයි කියනට කැමති, ඔයාගේ වැඩ හරි හොඳයි කියනට, ඔයා කතා කරන හැටි හරි හොඳයි කියන හැමෝම අපි කැමති හොඳයි හොඳයි කියන අහන්න. එතකොට අපිට හොඳයි, අපේ හිතට සතුටු. ඔයාලා ගෙදෙට ආපු කෙනාට ඔයාලා තේකක් හදලා දුන්නාම ඒක රසයි හොඳයි කිව්වම ඔයාට දැනෙන සතුට වගේම කවුරු හරි කිව්වොත් එහෙම හරි නැති ඒක රස නැති ඒක ඒක අමුතු රහයි එක්ක බිව්වේ නැති වුණත් මොකද ඔයාගේ හිතට දැනෙන්නේ? ආන්න හිතට මොකද ප්‍රශ්නේ? මම සිය දෙනෙක්, මේ පොෂ් කෙල්ලෝ පොෂ් ගෘහණියෝ සියක්ෙන් මේ පරීක්ෂණයක් කළා. සිය දෙනෙක්ගේ තේ සියක් බිව්වම ඒ සියක් හදලා මම තේ සිය බීලා මම බැලුවා කවුද දන්නේ හොඳටම තේකක් හරියටම හදාගන්න කියලා. එතකොට 99%ක්ම තේකේ හදාගන්න හරියට දන්නේ නැහැ. එක්කෙනාගේ එක තරාතිරමට එක එක අඩුපාඩු තිබුණා. අඩුපාඩු නැති කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට මම කියන්නේ ඔයාලා පොෂ්නේ හොඳට තේ එකක් හදන්න පුරුදු වුණොත් නරකයිද? මේව පාඩම් නෑ කොහෙවත්. මේව ඉස්කෝලේදීවත් කියලා දෙන්නේ නෑනේ. ළමයි පුංචි කාලේ ඉඳලාම නාක වෙනකම්ම ඉස්කෝලේ ගියාට කැම්පස් ගියාට තේ එකක් හරියට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ ප්‍රායෝගිකව එන්නේ නැහැ කට්ටියට. ඒක ලේසි නැහැ. මම මේ චූටි දෙයක් කියන්නේ. චූටි දෙයක් වුණාට මේක ලොකු දෙයක්. ඔයාලට ලස්සනට තේ එකක් රසට හොඳට හදලා දෙන්න. කොහොමද කියලා මම දෙන්නේ කියලා දෙන්නේ. ආන්න. කොහොමද තේකක් හරියට හදන්නේ? මම මේක සිය දිනකින් කළ පරිශ්‍රණයක් කියලා මම කියුවා. ඇත්තට මම මේ කළා. මේකට මම ගත්ත කැම්පස් ළමයි. අවුරුදු 18 වගේ ගැටිසියු මැදි වයසේ අය තරුණ අය අම්මලා වෙලා ගෘහණිය හොඳ සල්ලි කාර අය සල්ලි මධ්‍යම පන්තිය සල්ලි නැති අඩුපාඩු තියෙන අය ඒවා 100ක් හෙව්වම 100ක තේ හදන 100ක් මම මේක ගවේෂණය කළා මේ පරීක්ෂණයට. ඒක අනුව තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ හරියට තේකක් හදන්න. එහෙම හරියට තේකක් හදාගන්න බැරි වුණාම කවුරුත් කියන්නේ නැහැ. දැන් මම ඔයාලා ගෙදර ආවහම ඔයාලා තේකක් හදලා දුන්නා මම මේක බොන්න පුළුවන් නම් බොනවා, නැත්තම් බාගයක් බීලා වීසි කරනවා. මම මොකුත් කියන්නේ සද්දන කර යනවනේ. ඒකට මම හිතනවනේ. ඒ වගේ තමයි ඔයාලා. ඔයාලා මගේ ගෙදර ආවන් පස්සේ මගේ තේක එතරම්ම හොඳ නැත්තම් මොක් හරි දෝෂයක් ඔයාලට දැනෙනව නම් ඔයාලා මොකද කරන්නේ? ඔයාලා කියන්නේ නැති වෙන්න පුළුවන්. එක්කෝ ගෙදර ගිහිල්ලා කියන්න පුළුවන්. තේකක්වත් හදාගන්න දන්නේ නැහැනේ. එක්කෝ ඔයාලා ගෙවල් දොරවල් බලන්න ආවා. එක්කෝ ඔයාලා යාළුවන. ආලෝකෝට කයිවාරෝ නම් ගහන්න මේක ඈ. පාරේ යනකොට නම් යන්නේ දිව්‍ය අංගනාව වගේ. ඔයාලට තේකක්වත් හදාගන්න දන්නේ නැහැනේ කියලා ඔය ඔයාලගේ යාළුවමයි කියන්නේ. තේක රසට හැදුවා නියමිට දන්නවා යා. පොෂ්. ඔත් වැඩෙත් පොෂ්. ගොඩක් අය පොෂ් කිව්වට පොෂ් නෑ. අන්න එකයි මම පොෂ් ටී එකක් හදන හැටි මම කියලා දෙනවා. හරි. ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලා මේ තේ එකක් හදන්න අවශ්‍ය කප් එක තෝරගන්න. තේ එකක් අපි අල්ලන්නේ සර්ව් කරන්න කප් එක තෝරගන්න ඕන. කප් එකක් තෝරගන්නකොට ඔයාලා ඇත්තටම ගොඩාක් විශාල කප් එකක් ගන්න එපා. පොඩි කප් එකක් ගන්න. අඬු කෝප්පයක් පොඩි කප් එකක් ගන්න. ලස්සනට පොඩි කප් දෙන්න. ඒ කප් එක පෝසලින් එකක් ගන්න. පෝසලින් කප් සෙට් 6ක් ගෙනල්ලා තියාගන්න ගෙදර කීප දෙනෙක් ආවන් දෙන්න ඒ වගේ. ඒක පාට පාට ඒව එපා.
ඩෙකරේෂන් නේවා තනි සුදු වගේවා එකක් ගෙනත් තියාගන්න ඔන්න කප් එක තෝරගන්න තනි සුදු අර තට්ටුවත් එක්ක තනි සුදු ඒවා තමයි හොඳ එතකොට මේ කප් එක හොඳට සෝදන්න ඕනේ මේ කප් වල තිබුණත් අර ගැටති එහෙම ඩෙකරේෂන් දාපුවා කැටයන් දාපුවා දාර ඉරි මල් එහෙම තිබ්බොත් මේවයි කුණු බැඳෙනවා හරියට පිරිසිදු කරගන්න අමාරුයි ආන්න On the cup work at the branded deal. You are going to pull on that. You set together again. I'll tell you again. I'll post it. Tamar cup tino tiga pay a popula. Echo under kadilla. Echo under dari or alan coke at a kunu. Echo brassicadal under the hodelane. Ekalla. Echo angli parva. Echo a tolatin than a kahata bendilla. Echo medalane. එක්ක ඔයාලා ඊට පස්සේ කප් එක සේදුවන් පස්සේ ඒක තේග ගේනම සබන් රහයි. ඇයි සබන් දාලා ඉක්මනට හොදලා එක්ක සබන් රහයි. එක්ක විම් කැටේ යතුල්ල එක්ක අර විම් කෑලි. එතකොට කප් එක හොඳට සෝදලා නැහැ. කප් එකයි තට්ටුවයි හොඳට. දැන් හොඳට සෝදන්න ඕනේ මේක. හොඳට සෝදලා වේලලා ගන්න ඕනේ. නැත්නම් පිස දාලා ගන්න ඕනේ. ඒක තමයි හදන්නේ. එතකොට කප් එක හරියට ඒ විදිහට තියා ගන්නවා. එතකොට බලන්න ඕනේ මේකේ. තේ එක දෙන්න ඉස්සෙල්ලා බලන්න ඕන. කට්ටිව හදපු ගාම කලබලට ගිනින කලබල වෙන්න හොඳ නැහැ. තේ එක හදලා බලන්න ඕන. ඊට පස්සේ ආ තෝර ගන්න ඕනේ තේ එක තියෙන ට්‍රේ එක. ට්‍රේ එකත් ඒ වගේ එකක් වෙන්න ඕනේ. මේ ට්‍රේ එකත් හොඳ පිරිසිදු එකක්. ලොකු ඩෙකරේෂන් තියෙන ඒවා හරියන්නේ සමහර අය ට්‍රේ එක ගෙන ට්‍රේ එකේ ඉදා ඉඳන්ම තේ තියලා රවුන්ඩ් රවුන්ඩ් පාරවල් පාරවල් සෝදලා හැම නැහැ. ඒක මැස්ස වහනවා. ආන්න. කුණු එක දූවිලි ඔහම ගසලා ගේන්නේ. ඒකත් හොඳට වෙනම අමුත් එක්ක ආවම තේ දෙන එක තියාගන්න වෙනම තියාගන්න. ඒක හොඳට පිස දාලා සෝදලා පිස දාන්න ඕන. තේ ටී කප් එක සෝදන එක මේකත් හොඳට සෝදලා පිස දා ගන්න ඕන. පිරිසිදු දෙටි කැලලකින් පිරිසිදු දෙකින් පිස දාන්න ඕනේ මේක. තේක ඔන්නයි ඒ ආකාරයට තමයි දැන් මේ තේක තෝරගන්න වාජනය සහ තේක අල්ලන ට්‍රේ එක තියාගන්නේ හොයාගන්න මොකද්ද එතකොට ඒව ඩෙකරේෂන් තියෙන ඒව හඳන්නේ එතකොට ඒවයි කුණු තිබ්බට පේන්නේ පිරිසිදු බව පේන්නේ එතකොට අර ඒකේ අර කට තියෙන හරිය ධාර තියෙනවා කැට යන් තියෙන ඒව හොදන්න බර කොක්කු එහෙම ඒව හොඳට සෝදලා වේලලා එහෙම තියාගන්න ඔන්න හොඳ දැන් ටී කප් එක හොඳට තෝරගත්තා අපි එතකොට ට්‍රේ එකත් හොඳට තෝරගත්තා දැන් ඊළඟට මේක හදන්න තේ හදන්න වතුර. වතුර තෝරගන්න කොට ගොඩක් අයට මේ තේ හදන්න හොඳට වතුර ටික උතුරව ගන්න ඕනේ. තේ හදන්න හොඳට වතුර උතුරව ගන්න ඕනේ. බාගට තේ හදන්න හොඳ නැහැ. තේ ටික හොඳට වතුර ටික උතුරව ගන්නවා. සමහර ඔන්න උණු වතුර බෝතලේ දීවිලා උදේ දාපුව දාගෙන එනවා. ඒ එතකොට කොළ තම්බල රහයි. ඒ බොන්න බෑ එතකොට. එතකොට තේ එක ලස්සන පාට එන්න හොඳට තේ එක වක් කරන්න ඕනේ වෙන කෝප් එකකට හදන්න ඕනේ සීනි වෙන කෝප් එකකට දාලා හදලා ඉස්සෙල්ලා සීනි ටික ප්‍රමාණවත් දාලා හදන්න ඕනේ හදලා පෙරන්න ඕනේ හොඳට පෙරලා එකට උණු වතුර ටික දාලා කප් එක පිරෙන්න ගන්නෙ නැහැ කප් එක උඩට සමහර ට්‍රේ එකේ අරන් එනකොට තේ එක උඩටම හදලා මේව ගේනකොටත් එක්කෙල්ල අරක සරමද එහෙම තේ බොන්නේ නැහැ කවුරුවත් තේ එක උඩටම හදන්නේ පහළට ටිකක් හදන්නේ තේ පෙන පෙනේම තියෙන්නේ තොන්න ලස්සනට හොඳට තේ එක තියෙනවා ඊට පස්සේ තේ එක වතුර උණු නැත්තම් පෙනේම දාලා තේ එක ඒක හොඳට පෙරන්න ඕනේ හොඳට සීව් එක තේ මඩිය කියලා කියන්නේ අර කඩේ තියෙන සීව් එක ඒක හරියන්නේ නැහැ සීව් එක කියන්නේ කේදි පෙරෙන්නේ නැහැ ඩස්ට් එක වගේ එක යනවා එක වටේ මෙව වෙනවා ඒකට ගන්න ඕනේ ඒකට කියන්නේ තේ මඩිය කියලා ගෙදර අම්මලා එහෙම හදලා තියෙන තේ මඩිය තේ ගොට්ට කියලායි පාවිච්චි කරනවා ඉංග්‍රීසියෙන් ක්‍රීල් කියලා කියන්නේ තේ මඩිය තේ ගොට්ට ඒකෙන් හොඳට පෙරෙනවා අනික තමයි පරණ තේකොළ මඩිය තිබුණාම ඒක මිරිකලා ගන්න හොඳ නැහැ දැන් උදේ දාපු තේකොළ ටිකටම තවස ඒක දාන එහෙම දාන දේ එතකොට තමයි තේක රස නැති වෙන්නේ එතකොට සීනි දානකොට සීනි සමහර තේ කට්ටිය හදලා තියෙනවා කටේ තියන්න බෑ සීනි පයින් රහයි එහෙම හදන්න හොඳ නැහැ සීනි ගොඩාක් පයින් රසට හදන්න එපා මධ්‍යම ප්‍රමාණයට හදන්න යන්තම් වගේ පයින් රස යන්තමට වඩා පොඩ්ඩක් වැඩි මධ්‍යම ප්‍රමාණයට තමයි පයින් රස තියෙන්න ඕනේ තේ එක ටී එකක් නම් ටී එකත් වෙනම හදලා පිටි කෑලියෙන් පාවෙන්නේ නැති වෙන්නේ
ඒකත් පෙරන්න ඕනේ. පෙරලා අර ස්ප්‍රීට් එක දාලා ඒකට දාන්න ඕනේ හොඳට කහට දාලා ඒකත් උඩින්ම දාන්නේ. ඒකත් ටී එක හදනකොටත් එහෙම හොඳට බ්‍රවුන් පාට වැඩි වෙන්න ඕනේ. ඒකත් හොඳට උතුරන පැහිලන වතුරෙන් තමයි හදන්න ඕනේ. හොඳට වතුර පැහිලන්න ඕනේ පළවෙනි කාරණේ. එතකොට සාමාන්‍යයෙන් හොඳ තේකොළ එකක් ටී පවුඩර් එකක් තමයි හොඳ ටී බෑග් තියනවලු එහෙවත් එහෙමත් පුළුවන්. ඒක තමයි ඊළඟට කතාව. සමහර වෙලාවට මේ ගෘහණිය වෙනකොට මේකේ අපේ කොණ්ඩේ කේස් එහෙම වැටෙනවා මේ ට්‍රේ එකට හැරෙම වැටෙනවා. ඒවත් බලන්න ඕනේ. කේස් එක. සමහර උතේ ඒක අරන් එනවා මේ පිසද පිසද හැඳන් ඉන්නේ පිසදා දා ඉන්නේ සමහර. එහෙම එනවා තේ ඒක හදාගෙන. තව එකක් තමයි වතුර සමහර ඉවලෙම ටැප් වලින් ගන්න හොඳ නැහැ. ටැප් එකෙන් ඉවලෙම වතුර ගන්න එකක් ගත්තොත් එහෙම වෙන්නේ දැන් ගොඩක් කරා ටැප් වල එන්නේ ක්ලෝරින් එක පාට එනවා ක්ලෝරින්. ඊටසේ සම්පූර්ණ ක්ලෝරින් තමයි තේක. අන්න තේක එතකොට ඒකත් බොන්න බැරුව යනවා. එක්ක සමහර ගොඩක් වෙලා ඒකෙම දාලා දිය කළා තේක නිමිලා එක්ක. අන්න නියම පදමට නියම ප්‍රමිතියට තේකක් හදන්න මෙහෙම හිතන්න ඕන ඔයාලා. ආන්න එක තමයි මම අද ඔයාලා කියලා දෙන්නේ. මේක චූටි දෙයක්. දැන් ඔයාලා බලපු ගමන් මේක හිතෙන්න පුළුවන් කිව්වොත් ඒකක් හදාගන්න දෙන්න දෙන්නේ. ඒකට මේවත් ගැන හිතන්නේවත් නැහැ ඔයාලා. හරියට තේකක් හදන්න. ඕනේ කෙනෙකුට සීනියක් දාලා වතුර ටික තුන කළා වක්කරෝ දේවයි. ඒකෙන් එහෙම නෙමෙයි. තේක හරියකට පිළිවෙලකට තේක හදලා ගෙනත් දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට තමයි ඉන කට්ටියට තේරෙන්නේ. අපි කියමුකෝ මනමාලියක් බලන්න, ගෙවල් දොරවල් බලන්න. එතකොට මනමාලි තේකක් හදන්න. මරණ මනමාලි නෙමෙයි හදන්නේ මනමාලි කියන්නේ මනමාලි හදන්න තේකක්. එළ බලන කට්ටියම. ආන්. එතකොට නියම තේකක් හදන හැටි තමයි මම ඒ කියලා දුන්නේ. එතකොට මොකද්ද කප් එක තෝරගන්න හැටි මම කියලා දුන්නේ. පිරිසුදු සුදු පාටම කප් එකක් තෝරගන්න. ඒක තේක උඩටම දාන්නේ අඩුවෙන් දාන්න. එතකොට වතුර හොඳට උණු කරන්න ඕනේ. එතකොට හොඳට පෙරන්න ඕනේ. පෙරන්න ගාර ක්‍රීල් එකක් තමයි මම කරන්නේ. සීනි දාන්න ඕනේ. සීනි වෙන මෙහෙකට දාලා තමයි හදන්න ඕනේ. සීනි වලත් රොඩු එහෙම තියෙනවා. ඔය අලු සීනි වල රොඩු තියෙනවා. ඒකත් එතකොට පෙරලා ගත්තනම් වඩා හොඳ එන්නේ. සමහර ඒ හදලා තියෙනවා දවල්ට මාළු කාලා. මාළු කාලා හරියනද මාළු ගඳයි. පිළි ගඳයි කරට ගන්න බෑ. ආන්න. එතකොට මේ දැක්ක දෝෂ තමයි. එතකොට ඔයාලා දැන් තමුණා කන්න ගේනවා කියමුක අපි. බිස්කට් එකද ටී එකත් එක්ක තව මොනවා හරි කිසෙල්ලාවරිය. එම ගේනවා. කියනකොට ඔයාලා අනිවාර්යෙන් ඒක වහන්න එකක් හදා ගන්න ඕනේ. උඩින් කවර් කරගන්න. එහෙම නැත්නම් අපි එක ගෙනලා තියෙනකොට මැස්සෝ එහෙම ඉන්නවා. මැස්ස වහනවා. ටක් ගාල ගෙනත් තියෙනකොට මැස්ස වහනවා. කියන්නේ නැහැ කවුරුවත් මැස්ස වැහුවා කෙනෙක්. පොඩි අප්‍රිය ගතියක් කියනකොට රූස් ගාලා මැස්සෙක් වැහුවා. ටී කී අර ධාරි මැස්ස වහනවා. අර බිස්කට් එකේ ආන. බිස්කට් වර්ගයක් කියනකොට ඒක ටින් එකක්. බිස්කට් ටින් එකක් තියාගන්න. නැත්නම් වහන්න පුළුවන් එකක්. ඒ මොනවාරි ආවරණය කරන්න පුළුවන් එකක් කියලා තියන්නේ. තේකෙනක් අපේ වහන්න පුළුවන්. එතකොට තමයි ඒක ඔයාලා පොෂ් ටී එකක් හැදුවේ පොෂ් කෙල්ලෝ එහෙම තමයි. තේකින් ඔයාට ලකුණු ලබා ගන්න එහෙම. නැත්තම් ඔයාලගේ තියෙන ලකුණු ටිකත් කැපිලා යනවා තේකින්. එතකොට තේකින් එහෙමනම් අන්න එහෙම වෙලා කිව්වොත් කොහොමද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඒකන්ද මම කියපු එක ඔයාලා ගෙදරදි කල්ලා බලන්න ප්‍රායෝගිකව. චූටි දේ ගැන හිතන්න. ඒකක් දෙනකොට චූටි දේ ගැන හිතන්න. හරි වැදගත් ඒක ඔයාලට. ආන්න මම එනං අද කියලා දෙන්න ඔයාලට පොෂ් ටී එකක් හදන හැටි. ඔයාලා කමෙන්ට් කරන්න. හැම පොෂ් කෙල්ලෙක්ම අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. ආන්න මං එනවා පොෂ් ටී එකක් බලන්න ඔයාලා ගෙදරට. ඇත්තටම 99%කටම ඒකක් හරියට හදාගන්න බෑ. එක්ක ක්ලෝරින් රහයි, එක්ක සබන් රහයි. එක්ක සෝදල නැහැ, එක්ක කුණු, එක්ක ට්‍රේ එකේ හෙළුම් බැඳිලා, එක්ක මැස්ස වහනවා, එක්ක කහට වදි, එක්ක කහට වැඩි, එක්ක සීනි වැඩි, එක්ක ටී කප් එක උතුරලා යනවා, එක්ක පේන පේන තේ එක වතුර කුණු වෙලා නැහැ, එක්ක පරණ වඩියටම කම්මැලි කමට තේ කොල්ල දාලා, එක්ක උණු වතුර බෝතලේ තේ එක හදාගෙන ඇවිල්ලා. මෙන්න මේව තමයි තේ එකේ තියෙන අඩුපාඩු. එහෙනම් පොෂ් ටී එකක් හදන්න. පොෂ් කෙල්ලෙක් වෙන්න.